අයිබෝන් පුතේ දැන් අපි ස්නායු පද්ධතියේ දෙවෙනි කොටස වීඩියෝ එක මේ බලන්න ඕනලා. ඒ වීඩියෝ එකේ දෙවෙනි කොටසේදී ස්නායු පද්ධතියේ පළවෙනි කොටස මධ්‍ය ස්නායු පද්ධතියේ සම්පූර්ණයෙන්ම මොළයේ සුසුම්නාව කොටසේ මොළයේ කතා කරලා ඉවර කළා. මේ මොළයේ කතා කරලා ඉවරයි අද සුසුම්නාව සහ එතනින් එහා පර්යන්ත ස්නායු පද්ධතිය කතා කරන්න තියෙන්නේ. අපි සුසුම්නාව ගැන කතා කරාම සුසුම්නාවත් මොළය වගේම මෙනින්ජි පටල තුනකින් ආවරණය වෙනවා. මේ වගේම මෙනින්ජි පටල තුනක් තියෙනවා. මේකේ වටේ මස්තිෂ්ක සුසුම්නා තරලේ තියෙනවා. එතකොට ඒකම මේ සුසුම්නාවේ ඉඳන් ස්නායු ගමන් කරන්න යුගල් ලෙස. යුගලක් කියන්නේ මේ එක යුගලක්. මෙයයි මෙයයි එක යුගලක්. එහෙම නැත්නම් මේ එකක් යුගලක් නෙවෙයි. ඒ යුගලක් ආරම්භ වෙන්නේ මූලයන් දෙකකින්. එකක් තමයි උඩින් අපේ කොඳු වැට පෙළ පැත්තෙන් යන පෘෂ්ඨීය මූලය කියන එක. පෘෂ්ඨීය මූලය. පහළින් බඩ පැත්තෙන් එන උදරීය මූලය. උදරීය මූලයක්. පෘෂ්ඨීය මූලයක්. මූල දෙක එකතු වුණා උන් එක ස්නායු තන්තුවක්. ඊට පස්සේ මේ පැත්තේ තව එකක් යනවා. යුගල් එකක්. මේ යුගල් එකක් මේ ඇදලා තියෙනවා. මේ දෙන්නත් එකතු වෙනවා. ඒ වගේ තියෙනවා යුගල් 31ක්. දැන් කපාල ස්නායු යුගල් 12යි. ඔන්න මතක තියාගන්න සුසුම්නා ස්නායු යුගල් 31ක්. එතකොට සුසුම්නාවක් මෙහෙම කපලා අරස්කරක් අපි මේ විදිහට කපලා බැලුවොත් එහෙම මේ සුසුම්නාව මෙහෙම කපලා බලපුවාම අපිට මේ පේන කොටස මේ විදිහට ගත්තාම දැන් මොලේ නම් ඇතුලේ ශ්‍රේත පිටින් දූෂණ. මෙයාගේ එකේ අනිත් පැත්ත. ඇතුලේ දූෂණ කලාපයක්. සෛල දේහ තියෙනවා ස්නායු සෛල. පිටින් ශ්‍රේත කලාපයක් සුදු පාටයි. එතකොට මෙයාගේ ඒ පිටින් තියෙන ශ්‍රේත කලාපයයි දූෂණ කලාපයයි ඊට අමතරව මෙතන තියෙනවා මධ්‍ය නාලයේ කියලා කොටසක්. ඊළඟට ඒකේ තියෙනවා පෘෂ්ඨීය මූල ගැන්ලියමක් කියන එකක්. මේ ගැන්ලියම කියන්නේ සෛල දේහ ගොඩක් වෙලාවට සෛල දේහ තියෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය තුල. තන්තු ඇඟ හැමතැනම යනවා. තන්තු ඇඟ හැමතැනම තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන්න පුළුවන් අනිත් තැන තමයි ගැන්ලියම. එතකොට මධ්‍ය ස්නායු පද්ධතියෙන් පිටත ස්නායු සෛල දේහ තන්තු හැමතැනම තියෙයි. නමුත් සෛල දේහ තියෙන්න පුළුවන් තැනක් තමයි මේ ගැන්ලියමක් කියන්නේ. එහෙනම් මධ්‍ය ස්නායු පද්ධතියෙන් පිට සෛලයක ස්නායු සෛලයක සෛල දේහේ මේ සෛල දේහේ තියෙන්න පුළුවන් ස්ථානය. මේක තමයි ගැන්ලියම. එතකොට මේ කොටස් ටික නම් කරන්න තියෙනවා මේ ප්‍රශ්නෙක. ඒ ප්‍රශ්නේ කොටස් ටික නම් කරමු අපි. ඒකේ A කියන්නේ මධ්‍ය නාලය, B මේ දූෂණ කලාපයේ, C ශ්‍රේත කලාපයේ, D පෘෂ්ඨීය මූලය, මෙයා උදරීය මූලය. මේ ඇතුලෙන් යනවා ස්නායු තන්තු දෙක. ඊළඟට මේ පැත්තේ තියෙනවා පෘෂ්ඨීය මූල ගැන්වීම. පෘෂ්ඨීය මූල ගැන්වීම. ඊළඟට දැන් අහනවා මේ ගැන කෙටි සටහනක් ලියන්න තියෙනවා. ලියන්න කෙටියෙන් මොළය වටා මෙන්ම සුසුම්නා වටාද මස්තිෂ්ක සුසුම්නා තරලය සහ මෙනින්ජි පටල පිහිටයි සුසුම්නාව මට කියන්න බෑ මම ඉස්සෙල්ලා මොලේ කපාලයෙන් ආරක්ෂා වුණා වගේ හිස් කබලෙන් මේකේ වටේට තියෙනවා ඔයාලා දන්නවා කෂේරුව මේ අස්ති කොටසක් කෂේරුව මගින් ආවරණය වී ඇත. එහෙනම් මෙනින්ජි පටල තුනක් සහ මස්ති තුනක් තරලේ තියෙනවා. ඒකම සුසුම්නාව කෂේරුකාව තුල ආරක්ෂිතව පිහිටනවා. ඊළඟට මෙයාගේ ප්‍රධාන කලාප දෙකයි පිටින් ශ්‍රේත කලාපය ඇතුලෙන් දූෂණ කලාපය කියලා ලියාගන්න. ඇතුළත දූෂර කලාපයේ පිටින් ශ්‍රේත කලාපයේ ලිස්පීඩ්නෝ කොටස් ටික ABCD කියලා යගිනේ තියෙනවා. ඒක නම් කරගන්න ඕන. ඊළඟට ලියන්න තියෙන හිස්තනක් ප්‍රශ්නයකට මෙහෙම සුසුම්නාවේ සිට සුසුම්නා ස්නා යුගල් 31ක් එතන 31 දාගන්න. කපාල ස්නා යුගල් 12ක් එතන 12 දාගන්න. ඊළඟට එනවා පාඩමේ අලුත් කොටසකට මේ සුසුම්නාවත් එක්ක කතා කරන්න ඕන කොටසක්. දැන් පර්යන්ති ස්නායු පද්ධතිය යන්න කලින් අපි අලුත් කොටසකට යනවා. ඒ තමයි ප්‍රතික ක්‍රියා කියන කොටස. ප්‍රතික ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලායි දැන් කතා කරන්න යන්නේ. ඊට කලිනුත් අපි ප්‍රතික ක්‍රියා පාලනය කරන්නේ කාගෙන්ද කියලා කිව්වා. ප්‍රතික ක්‍රියා පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකයෙන් කියලා අපි කිව්වා. මේ ප්‍රතික ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. ප්‍රතික ක්‍රියාවක් කියන එකට අර්ථ දැක්වීමේදී මොළයෙන් හිතලා මතලා කරන වැඩක් නෙවෙයි. මොළේ අනුදැනුමකින් තොරව සමහර ක්‍රියා තියෙනවා. මොළේ අනුදැනුමකින් තොරව ෂණිකව දක්වන ප්‍රතිචාර. ඒ කියන්නේ උත්තේජකට ෂණික ප්‍රතිචාරය. දැන් අපේ අනුදැනුමකින් තොරව වෙන ක්‍රියා තියෙනවා. ක්‍රමාකුංචන චලන අපි දන්නේ නැහැ. අපි ගණන් කරන්නේ නැහැ. හෘදේ වැඩ කරනවා නැද්ද කියලා අපි දන්නේත් නැහැ, හිතන්නේත් නැහැ. ශ්වසන වාර ගණන, ශ්වසනේ කොච්චරක් වෙනවා, ශ්වසනේ දැන් ගන්නවද නැද්ද කියලා අපි හිතන්නේත් නැහැ. ඒ සියල්ල අනිච්ඡානුගයි. හැබැයි අනිච්ඡානු වුණාට ඒක ප්‍රතීක නෙවෙයි. ප්‍රතීක ක්‍රියා කියන්නේ අනුදැනුමකින් තොරව ඒ වගේම වෙන හැබැයි වේගින්, ඒ කියන්නේ ක්ෂණිකව ප්‍රතිචාර දක්වන අවස්ථාවක්. උදාහරණයක් විදිහට කකුලේ කටුවක් ඇනුනහම අපි කකුලේ නම් කටුවක් ඇනුනා කකුල උස්සනක්ද කියලා හිත හිතා ඉන්නේ නැහැ. ටක් ගාලා කකුල උස්සනවා. අපි දන්නේ නැත්නම් කකුල උල්ට ඉස්සෙනවා.
අත පිච්චෙන්න යනවා නම් මොකක් හරි පාන් දැල්ලකට මොකෙකට හරි එකට අත නම් පිච්චෙනවා තව ටිකක් ඉන්නවද ඒව දන්නේ නැහැ එක පාට මත අපි ටක් ගාලා ඉවතර ගන්න නාසයට මොනව හරි ගියොත් කිවිසුම යන එක ඔක්කාරේ වමනේ මේ සේරම අනුදනුමකින් තොරව මොලේ අනුදනුමකින් තොරව ෂණිකව උත්තේජ වලට දක්වන ප්‍රතිචාර අන්න ඒවට තමයි අපි ප්‍රතිග ක්‍රියා කියලා කියන්නේ මේ ප්‍රතිග ක්‍රියා ගමන් කරන මාර්ග අනුව වර්ග දෙකක් තියෙනවා එක වර්ගයක් අපේ මොලේ හරහා ගමන් කරනවා ඒවට කියනවා අපි කපාල ප්‍රතිග දැන් අත්තොත් කිවිසුම දැන් ඉසෙන් උඩ කොටසන කිවිසුම ඒක අපි ගත්තොත් එහෙම කැස්ස ඔක්කාරය වමනේ ඇහැකට මාක් කර වැඩනවා ටක් ගාලා ඇහැ ඇස් දෙක පියවනක අපි දන්නේ එක පාටම ඇස් දෙක ටක් ගාලා වැහෙනවා ආන් ඒවා හිස් කබල හරහා වැඩෙන හින්දා මේ ප්‍රතිග ක්‍රියා අපි කියනවා කපාල ප්‍රතිග කපාල ප්‍රතිග තව වර්ගයක් තමයි සුසුම්නාවෙන් පාලනය වෙන්නේ ඒවට අපි කියන්නේ සුසුම්නා ප්‍රතිග සුසුම්නා ප්‍රතිග උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සුසුම්නා ප්‍රතිගයක් තමයි අපේ කකුලේ කටුවක් යනකොට රුටුස්සන එක අත පිච්චෙනකොට අත අහකට ගන්න එක වැටෙනකොට අත් දෙක පිටිපස්සට යන එක අපි දන්නේම නැතුව ඒ වගේ කපාලයට අමතරව සුසුම්නා ප්‍රතිග කීපයකුත් තියෙනවා අපිට සටහන් කරගන්න අපි එහෙනම් ප්‍රතිග ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා නිවැරදිව ලියාගමු ලියන්න මොලේ අනුදැනුමකින් තොරව යටින් ඉරක් ගහන්න මොලේ අනුදැනුමකින් තොරව උත්තේජයකට දක්වන ෂණික ප්‍රතිචාර උත්තේජයකට දක්වන ෂණික ප්‍රතිචාර වේ වර්ග දෙකකි එක කපාල ප්‍රතිග ලියන්න මොලේ හරහා ගමන් කරයි කපාල ප්‍රතිග මොලේ හරහා ගමන් කරයි අනුදැනුමකින් තොර වුණාට මොලේ හරහා යනවා මොලේ හරහා ගමන් කරයි උදාහරණ ටිකක් ලියන්න මොලේ හරහා ගමන් කරයි උදාහරණ ටිකක් ලියා ගන්න අර කිව්ව කිවිසුම කැස්ස ඔක්කාරය ඒකම කටට කෙල ගැනීම කිවිසුම කැස්ස ඔක්කාරය කටට කෙල ගැනීම ඊට අමතරව ෂණික වැස් ඇසිපිය වැසීම ඊළඟට සුසුම්නා ප්‍රතිග ලියන්න සුසුම්නාව හරහා ගමන් කරයි සුසුම්නාව හරහා සිද්ධ වෙනේම සුසුම්නා ප්‍රතිග සුසුම්නා ප්‍රතිග වල උදාහරණ ලියා ගන්න කකුලේ කටුවක් යනට කකුල ඉස්සවීම අත පිලිස්සෙනකොට අත පිලිස්සෙන්න යන විට අත ඉවතර ගැනීම දැන් බලන්න මේ ප්‍රතික්‍රියාවෙන් අපි කොච්චර ආරක්ෂා කරනවද කියලා අත පිච්චි පිච්චි දියේ නැත්තම් ප්‍රතිග ෂණිකව ගත්තේ නැත්නම් අපි හිත හිතා ඉඳිගත අත පිච්චෙන්න යනවා මොකද කරන්නේ එතකොට තීරණ ගනිද්දී අත පිච්චිලා ඉවරයි ඒ නිසා ෂණිකව මතහර ගන්න අපිට ඔක්කාරය වමනේ කැස්ස වගේ වයින්කොට අපි ඒව අපේ ඇඟට අහිත කරලා දාගෙන ඒක ටක් ගාලා නවත්තන. මේ නවත්තන්නේ අපේ ආරක්ෂාවට. එහෙනම් ප්‍රතිග ක්‍රියා සිරුරේ ආරක්ෂාවට වැදගත් වෙන ක්‍රියාවක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ කොටසේ ප්‍රතිග ඡාපය හරි පුතේ. දැන් එහෙනම් අපි ප්‍රතිග ඡාපයක් කියන්නේ මොකද්ද කියලා බලමු. ප්‍රතිග ඡාපයක් කියන්නේ ප්‍රතිග ක්‍රියාවක ගමන් මඟ. දැන් මේ ප්‍රතිග ක්‍රියාවක් වෙලා වුණ අත පිච්චෙනවා. අත පිච්චුනාම අපි අත ටග්ගාලා අහකට ගන්නවා. ඒ ගන්නකොට ඒ ප්‍රතිග ක්‍රියාවේ ගමන් මඟ ප්‍රතිග ඡාපය. මේ ප්‍රතිග ඡාපය තමයි ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. දැන් ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය නියුරෝන නැත්නම් ස්නායු සෛල ව්‍යුහමය ඒකකය. කෘත්‍යමය ඒකකය තමයි මෙන්න මේ ප්‍රතිග ඡාපයක් කියලා කියන්නේ. අපි බලමු දැන් මේ ප්‍රතිග ක්‍රියාව ගමන් මඟ නැත්නම් ප්‍රතිග ඡාපය. මේ තියෙන්නේ ප්‍රතිග්‍රාහකය. මේ අපි හිතමු අත පිච්චෙනවා. මේ ඉදපන්දරෙන් අත පිච්චෙනවා. එතකොට සංවේදනය ගන්න තියෙනවා සංවේදී නියුරෝනය. අන්න සංවේදී නියුරෝනය අඳුර ගන්න පුළුවන් එකම දැනින් තන්තු දෙක යනවා. අර ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතිය උඩ තියෙන ගැන්ලිය පෘෂ්ඨීය මූල ගැන්ලිය මෙයා ඉන්නේ. එයාගේ සෛල දේහයේ තියෙන්නේ. එතකොට ප්‍රතිග්‍රාහකය සංවේදී නියුරෝනය පණිවිඩය දෙන්න ඕනේ අතහකට ගන්න අපේ අතේ පේශියට. පේශියට පණිවිඩය දෙන්න ඕනේ. පේශිය තමයි කාරකය. එතෙන්ට පණිවිඩය ගන්න අතරමැද ඉන්නවා අන්තරහාර නියුරෝන. ඊට පස්සේ ආ දෙනවා අත චලනය කරන්න චාලකය. චාලක නියුරෝනේ කාරකයට පණිවිඩය යනවා. එහෙනම් දැන් ප්‍රතිග ඡාපයේ ගමන් මඟ බලන්න. ප්‍රතිග්‍රාහකයේ සංවේදී නියුරෝනේ අන්තරහාර නියුරෝනේ චාලක නියුරෝනේ කාරකේ. එහෙනම් දැන් ලියා ගන්න ප්‍රතිග ඡාපය කියන එකට ප්‍රතිග ක්‍රියාවක ගමන් මඟයි ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයේ වේ. දැන් මේක නම් කරගන්න. ඊට පස්සේ ප්‍රතිග ක්‍රියාවක ගමන් මඟ ලියා ගන්න. ප්‍රතිග්‍රාහකය දැන් හිස්තැන ලියන ප්‍රතිග්‍රාහකයේ ඊතලයක් සංවේදී නියුරෝනේ ඊතලයක් අන්තරහාර නියුරෝනේ ඊතලයක් චාලක නියුරෝනේ ඊතලයක් කාරකය ඔන්න ප්‍රතිග ඡාපය මධ්‍ය ස්නායු පද්ධතිය ගැන කතා කරපුවාම දැන් ඒ ටික අපි කතා කරලා ඉවරයි
ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතිය ඉවර නිසා දැන් අපි යනවා පර්යන්ති ස්නායු පද්ධතියට. පර්යන්ති ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි මේ දෛහික ස්නායු පද්ධතියේ කොටස. ඒකේ කපාල ස්නායු ගල් 12යි සුසුම්නායි ස්නායු ගල් 31යි මේ ටික අපි ලියුවා. ඒ නිසා අපි මේකෙන් දැන් කතා කරන්න පුතේ ස්වයංසාධක ස්නායු පද්ධතිය ගැන විතරයි. මොකද්ද මේ ස්වයංසාධක ස්නායු පද්ධතිය කියන්නේ කියලා අපි හෙටියෙන් කතා කරොත් එහෙම ස්වයංසාධක ස්නායු පද්ධතිය නිර්මාණය වෙන්නේ මෙන්න මේ අපේ සුසුම්නාව දිගේ තියෙන මෙන්න මේ සුසුම්නා ස්නායු වල ගැන්ලියම් ශ්‍රේණියක එකතුවක් නැත්තම් ගැන්ලියම් සමූහයක එකතුවක්. ඒ ස්වයංසාධක ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි අනුවේගී. අනුවේගී කියන්නේ පුතේ නිකන් බොහොම බය වුණාම ඒ කියන්නේ ෂණිකව ඒ කියන්නේ අපි හිතමු කලබල වෙච්ච වෙලාවක ක්‍රියා කරන පද්ධතියක් තමයි අනුවේගී කියලා කියන්නේ. අනිත් එක තමයි ඒකට විරුද්ධ වචනේ ප්‍රත්‍යානුවේගී. එතකොට බොහොම සැහැල්ලු වෙන අවස්ථාවක්. අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියලා අපි ඒ ස්වයංසාධක ස්නායු පද්ධතිය කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අනුවේගී කියන්නේ මේ කලබල වුණාම එකපාරට දුවනවා ගහනවා පනිනවා ඒවල් ක්‍රියාවන් ටිකක්. ප්‍රත්‍යානුවේගී කියන්නේ බොහොම සැහැල්ලු අවස්ථාවක්. මේ අනුවේගී බව අඩු කරන්නේ ප්‍රත්‍යානුවේගීකින්. එතකොට දැන් අනුවේගී ක්‍රියා සහ ප්‍රත්‍යානුවේගී ක්‍රියාවල් කීපයක් අපි පොඩ්ඩක් මතක් කරොත් අපි කලබල වෙච්ච වෙලාවකට බය වෙච්ච වෙලාවකට සිද්ධ වෙන දේවල් කීපයක් අපි උදාහරණයක් ගමුකෝ. අපේ හිතමු දැන් කවුරු හරි ගහන්න එනවා අපිට. එහෙම නැත්නම් මොකක් හරි අපි හදිසි කරදරයකටපත් වෙනවා. ඒ වගේ වෙලාවකට අපේ හුස්ම ගන්නවා අපිටම දැනෙනවා. ආශ්වාස ශීඝ්‍රතාවය නැත්නම් ශ්වසන වේගය වැඩි වෙනවා. ඒකම අපේ හෘද ස්පන්දන අපිටම දැනෙනවා ශබ්දයේ ලබ්ධක් කියලා. එතකොට හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඒකම ඇහි කණිනිකා සිදුර අපි 9 පන්ති දෙහැ පාඩම ඉගෙන ගන්නවා කණිනිකා සිදුර ආලෝකය ඇතුළු වෙන විවරේ මේ සිදුර විශාල කරගන්නවා. විශාල කරගෙන ඇහැට හොඳට ආලෝකය ඇතුළු කරගන්නවා. එතකොට ඇහැට ආලෝකය ඇතුළු කරගත්තාම වැඩි හොඳට වටපිට පේන්න ගන්නවා. ශ්වසන වේගය වැඩි කරපුවාම පේශි වලට හොඳට ඔක්සිජන් සපයනවා. හෘද ස්පන්දන වේගය වැඩි කරපුවාම ඔන්න ශ්වසන ඒ ඔක්සිජන් ලැබුණාට පස්සේ හොඳට ආහාර නැත්තම් අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ඉක්මනට සපයනවා රුධිර සංසරණ පද්ධතියෙන් සපයලා ඊට පස්සේ අපි හදිසි අවස්ථාවකට මේ සූදානම් කිරීමක් තමයි දැන් මේ කරන්න ඇත්තටම. දුවන්න හරි හොඳට ඔක්සිජන් ඕනේ. හොඳට පෝෂක ද්‍රව්‍ය ඕනේ. ඒකම හොඳට ආලෝකයේ පරිසරයේ පේන්න ඕනේ. ආන් ඒ ටික සකස් කරගන්නවා මෙයා. ඒකම මේ වෙලාවේ නිෂේධනය වෙන කාරණා ටිකුත් තියෙනවා. කේටවල කෙල හිඳෙනවා. බය වුණ පාර කෙල හිඳුණා. කටේ කෙල හිඳුණා කියලා වාර කියලාද? ආන් කේට ග්‍රන්ථි ශ්‍රාවයේ නිෂේධනය කරනවා. ක්‍රමාකුංචනයේ නිෂේධනය කරනවා. එතකොට කේට ග්‍රන්ථි වල කේට ශ්‍රාවයේ නිෂේධනය කරනවා. ඒකම ක්‍රමාකුංචන චලන. ක්‍රමාකුංචන චලන නිෂේධනය කරනවා. එතකොට හෘද ස්පන්දනය වැඩි කරනවා ශ්වසන ආශ්වාස ප්‍රාශ්වාස වේගය වැඩි කරනවා ඇහි කණනිකා විශාල කරනවා ඒකම මේ පැත්තට සාමාන්‍ය තත්ත්වෙට මේ අනුවේගී වෙලා ප්‍රත්‍යානුවේගී කරන්නේ කොහොමද යා කණනිකා සිදුර කුඩා කරනවා කණනිකා සිදුර කුඩා කරනවා ශ්වසන වේගය අඩු කරනවා ඒකම හෘද ස්පන්දන වේගය අඩු කරනවා ඒකම කේට ශ්‍රාවය උත්තේජනය කරනවා එහෙම නැත්නම් කේට ශ්‍රාවය නිෂේධනය කරපෙකන කේට ශ්‍රාවය වෙනවා ඒකම ක්‍රමාකුංචනේ උත්තේජනය වෙනවා. එතකොට මේකට විරුද්ධව මෙයා වෙන්නේ. ඔයිට අමතරව තව ඒවත් වෙනවා. අපේ මුත්‍රාශයේ වක්‍රපිදාණය, උදමාර්ගයේ වක්‍රපිදාන පේහි සංකෝචනය වෙලා සමහරට කෙලවරේ මුත්‍රා ටිකක් එහෙම තියෙනවා නම් යනවා. එතකොට බුද ටිකක් එහෙම බුදේ එහෙම තියෙනවා නම් යනවා. ඒවත් වෙනවා. එතකොට මේ වෙලාවේ ඔක්කොම හීල් වෙලා තියෙනවා. මෙතන සංකෝචනය වෙලා, මෙතන හීල් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ටික දැන් ලියමු. ස්වයංසාධක ස්නායු පද්ධතිය යටතේ ඒක පර්යන්ති ස්නායු පද්ධතියට අයිති වෙනවා. සුසුම්නාවේ ගැන්ලියම් සමූහයක එකතුෙන් සෑදී කොටස් දෙකයි එක අනුවේගී දෙක ප්‍රත්‍යානුවේගී අනුවේගී පැත්තේ ලියාගන්න හදිසි අවස්ථාවකදී ක්‍රියා කරයි හදිසි අවස්ථාවකදී ක්‍රියා කරයි මෙතන ලියන්න දේහේ ක්‍රියා සාමාන්‍ය තත්ත්වයට පත් කරයි දේහේ ක්‍රියා සාමාන්‍ය තත්ත්වයට පත් කරයි ඊළඟට උදාහරණ සිද්ධි ටික ලියන්න එක ඇසේ කණිනිකා විශාල වීම මේ පැත්තේ ඇසේ කණිනිකා කුඩා වීම දැන් මේ පැත්තේ විශාල වීම මේ පැත්තේ කුඩා වීම විරුද්ධව යන හැම වෙලෙම හෘද ස්පන්දන වේගය වැඩි වේ හෘද ස්පන්දන වේගය අඩු වේ පෙනහැලි වාතනය නැත්නම් ශ්වසන වේගය පෙනහැලි වාතනයේ වේගවත්තේ පෙනහැලි වාතන වේගය අඩු වේ ශ්වසන වේගය අඩු වේ කේට ශ්‍රාවයේ නිෂේධනය කරයි අනිත් පැත්තේ ලියන්න කේට ශ්‍රාවයේ උත්තේජනය කරයි
ක්‍රමාකුංචනෙ නිෂේධනය කරයි නාත්තනම් අඩු කරනවා මේ පැත්තේ ලියන්න ක්‍රමාකුංචනෙ උත්තේජනය කරයි ක්‍රමාකුංචනෙ උත්තේජනය කරයි හරි දැන් පුතේ අපේ ස්නායුක සමායෝජනය ඉවරයි දැන් තියෙන්නේ මුලින් පාඩමේ කතා කරේ අස්නායුක සහ ස්නායුක කියලා සමාජන දෙකක් දැන් ස්නායුක සමායෝජනේ ස්නායු පද්ධතිය මධ්‍ය පර්යන්ත දෙකම ඉවරයි දැන් අපි කතා කරන්නේ අස්නායක සමාජන නැත්තම් රසායනික එහෙම නැත්තම් හෝමෝන සමාජයනේ ඒ ගැන අපි කතා කරා. හරි පුතේ දැන් අපි ස්නායක සමාජයනේ ඉවරයි. නිසා ඒක වුණා හරියට දැම්මා. දැන් අපි කතා කරන්න යන්නේ අස්නායක නැත්තම් රසායනික සමාජයනේ ගැන. මේ රසායනික සමාජයනේ නැත්තම් අස්නායක සමාජයනේ सिद्ध කරන්න රසායනික ද්‍රව්‍යයක් විදිහට හෝමෝන භාවිතා වෙනවා. හෝමෝනයක් කියන්නේ මොකද්ද කියලා කතා කරොත් එහෙම හෝමෝන ශ්‍රාවී වෙන ග්‍රන්ථි වල නාලණය. ඒ නිසා යාරණ කියන්නේ නිර්නාල ග්‍රන්ථි. එයා රුධිරය ඔස්සේ ගමන් කරන්නේ. ජෛව රසායනික උත්තේජකයක්. කාබනික සංයෝගයක්. ඉතා කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන්නේ උත්තේජනය කරන්න නැත්නම් ග්‍රන්ථිය ක්‍රියාත්මක කරන්න ඉතා කුඩා ප්‍රමාණ වලින් ඕන වෙන්නේ. මේ හෝමෝන ග්‍රන්ථි නැති නිසා අදාළ තැනට ගෙනියන්නේ එක තැනක ක්‍රියාත්මක වෙලා තව තැනක ක්‍රියා එයා වැඩ කරන්නේ කියන එක තැනක නිපදවලා තව තැනක ක්‍රියාත්මක වෙන්නේ අරන් යන්න ගන්න එයා එහෙම නැත්නම් ප්‍රවාහණය කරන්නේ රැගෙන යන්නේ රුධිරය ඔස්සේ එතකොට දැන් හෝමෝන වර්ග කීපයක් ගැන අපිට කතා කරන්න තියෙනවා ඊට කලින් හෝමෝන ශ්‍රාවී වෙන ග්‍රන්ථි සේරගෙම කීපයක් ඔයාලගේ මට්ටමේ අපේ මට්ටමේ තියෙන මේ ග්‍රන්ථි කීපය ගැන අපිට කතා කරන්න තියෙනවා ඒ ග්‍රන්ථි සියල්ලගෙම එකතුව නිර්නාල ග්‍රන්ථි සේරම එකතු කරලා ගත්තාම ඒකට අපි කියනවා අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය. මේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය කියන්නේ එහෙනම් නිර්නාල ග්‍රන්ථිවල එකතුව. නැත්තම් හෝමෝන ශ්‍රාවී වෙන ග්‍රන්ථිවල එකතුව. ඒකේ ප්‍රධාන එක්කෙනෙක් ඉන්නවා මොළයේ අපි ලකුණු කළා පිටියුටරිය මතක ඇති. ඊට අමතරව බෙල්ල දෙපැත්තේ තියෙනවා තයිරොයිඩ් ග්‍රන්ථි. තයිරොයිඩේ. ඊට අමතරව බෘක්ක වලට උඩින් අර ආකෘතියත් මම පෙන්නුවා අධිබෘක්ක. අධිබෘක්ක. ඊළඟට ඩිම්බ කෝෂ, වෘෂණ කෝෂ කියන ඒවා ඊට අමතරව මේ අග්න්‍යාශය කියන කොටස අග්න්‍යාශයේ තියෙන ලැංගරෙන් දීපිකා අල්නම නමුත් ඒක මතක තියාගන්න වෙනවා ලැංගරෙන් දීපිකා අග්න්‍යාශයේ ලැංගර් හැන් දීපිකා මෙන්න මේගොල්ලෝ අපේ නිර්නාල ග්‍රන්ථි නැත්තම් අන්තරාසාර ග්‍රන්ථි පද්ධතියට අයිති වෙනවා එතකොට හෝමෝනයක් කියන්නේ නිර්නාල ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන රුධිරය මගින් පරිවහණය කරන කාබනික ජෛව රසායනික උත්තේජකයක් එයා එක තැනක නිපදිලා තවත් තැනක ක්‍රියාත්මක වෙනවා කුඩා ප්‍රමාණ වලින් තමයි ඒ උත්තේජනය කරන්න අවයවයක් උත්තේජනය කරන්න අවශ්‍ය වෙන්නේ ඒ නිර්නාල ග්‍රන්ථියයි පද්ධතිය අන්තරාසර ග්‍රන්ථි පද්ධතිය මේක ඇඳලා තියෙනවා ඔයාලගේ මේ ගේමේ එක නම් කරලා තියෙනවා හැබැයි ඒ තියෙන තැන් මතක තියාගන්න වෙනවා ඔයාලට ප්‍රධාන කෙනෙක් ඉන්නේ පිටියුටරිය තමයි ප්‍රධානියා ඊට අමතරව අනිත් තැන් වලින් නිපදවන මේ හෝමෝන ටික ගැන අපි කතා කරන්න වෙනවා වෙන වෙනම වර්ධක හෝමෝනේ තයිරොක්සින් කැල්සිටොනින් ග්ලූකගන් ඉන්සියුලින් ඇඩ්‍රිනලින් ටෙස්ටොස්ටෙරෝන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් සහ ADH මේ හෝමෝන වර්ග 10 ගැන අපි වෙන වෙනම කතා කරන්න තියෙනවා හරි ඉස්සෙල්ලාම අපි ඕකට අදාළව දැන් තියෙන පළවෙනි ප්‍රශ්නේ අහනවා රසායනික සමායෝජනය නැත්නම් අස්නායක සමායෝජනය ගැන ඒකෙදි පොඩි සටහනක් ලියන්න හෝමෝන මගින් සිදුවේ හෝමෝන පරිවහණය රුධිරය මගින් සිදු කරයි ඊළඟට තියෙනවා හෝමෝන ලක්ෂණ ලියන්න පහලට 1 2 3 කියලා හෝමෝන ලක්ෂණ කාබනික සංයෝග වේ කාබනික සංයෝග දෙවැනි එක රුධිරය මගින් පරිවහණය කරයි රුධිරය මගින් පරිවහණය කරයි තුන්වෙනි එක එක් තැනක නිපද වී දැන් නිපද වෙන්නේ මෙතන වැඩ කරන්න සමානට පාදවල එක් තැනක නිපද වී තවත් තැනක ක්‍රියාත්මක වේ තවත් ස්ථානයක ක්‍රියා කරයි තවත් ස්ථානයක ක්‍රියා කරයි ඉලක්ක අවයව පමණක් උත්තේජනය කරයි අන්න ඒක මට ඉස්සෙල්ලා කියන්න බැරුණා දැන් මෙයා මෙතනින් එන හෝමෝනයක් අපි ගමු වර්ධක හෝමෝනේ එයා ඉලක්ක තැන් තියෙන උත්තේජනය කරන අධිවෘක්ක ග්‍රන්ථි වලින් ශ්‍රාවී වෙන හෝමෝන එයා උත්තේජනය කරන ඉලක්ක කොටස් තියෙනවා අන්න ඉලක්ක අවයව පමණක් උත්තේජනය වෙනවා ඉතා අඩු සාන්ද්‍රණ වලින් අංක 4 5 අඩු සාන්ද්‍රණ වලින් ප්‍රමාණවත් වෙනවා ක්‍රියා කරන්න. ඉතා අඩු සාන්ද්‍රණ ප්‍රමාණවත් වේ. ජෛව රසායනික උත්ප්‍රේරක උත්තේජකයකි.
जैव रासायनिक उत्तेजक उत्प्रेरक एंजाइम उत्प्रेरक एंजाइम जैव रासायनिक उत्तेजक ईलंगट मिनिसागे अंतरासार ग्रंथि पद्धति किन मातृकावेडते मे रूपे अंदर तीन एक केटिसटहन पियागन्न होमोन निपदवन ग्रंथिवल नाल नोमति निसा निर्नाल ग्रंथि लेस हंदुन्वयि निर्नाल ग्रंथि सियल्ल एक्व गत् कल එය අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය ලෙස හඳුන්වයි අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය ලෙස හඳුන්වයි හොඳයි පුතේ දැන් ගන්න අනිත් අන්තිම 22 පිටුව 22 පිටුවේ හෝමෝන ගැන අපිට ලියන්න තියෙනවා අංක 1 වර්ධක හෝමෝන මේ හෝමෝන ගැන කෙටියෙන් කියන්න තියෙන මේ මේ ටික මේ හෝමෝන ශ්‍රාවය වෙන තැන මතක තියෙන්නත් ඕනේ ඒකම හෝමෝන කාර්යය ඔච්චරයි මහ ගොඩක් ඕනේ නැහැ වර්ධක හෝමෝනේ ශ්‍රාවය වෙන්නේ පිටියුටරියෙන් लियागंडेन वर्धक हॉर्मोन गण श्रावे पिट्यूटरी सिद्वे प्रोटीन संश्लेषण सह अपेतियन शैले पटक अस्थि वर्धनेट शरीर शैल पटक अस्थि वर्धनेट उदौव्य एक लियागंड किटीन पिट्यूटरी मगिन श्रावे वे प्रोटीन संश्लेषण अस्थि वर्धने पटक वर्धने पालने कर සිරුර උස්සයන්ද මෙයා බලපානවා වර්ධනයට බලපානවා වර්ධක හෝමෝනය කිව්වේ ඒකයි ඊළඟට ලියන්න බලන්න අංක 2 තයිරොක්සින් එයා ශ්‍රාවය වෙන ඊළඟ එක නා තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වේ තයිරොයිඩ් ග්‍රන්ථිය ශ්‍රාවය වේ පරිවෘත්තීය ක්‍රියාවේගයට බලපානවා පරිවෘත්තීය ක්‍රියාවේගයේ මෙයාගෙන් වැඩි වෙනවා පරිවෘත්තීය ක්‍රියා ගැන අපි කතා කරන්නේ සියලුම ජෛව රසායනික ක්‍රියා සෛලවල වෙනවා සෛලිය ශ්වසනය වගේ වකිතමු පරිවෘත්තීය ක්‍රියාවේගයේ පාලනය කරනවා. එතකොට වාල දන්නවා මේ ගලගණ්ඩේ කියලා රෝගී තත්ත්වය බෙල්ල මහත්තර රෝගී තත්ත්වයක් හැදෙනවා. ඒක ගැන චුට්ටක් කෙටියෙන් කියන්න ඕනේ. අයඩින් වුණාම තමයි මෙන්න මේ තත්ත්වය ඇති වෙන්නේ. මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් හදන්න මේ අයඩින් මොළදාවි අවශ්‍ය වෙනවා. අයඩින් වුණාම ඒකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා එයා ඉදිනවා. එතකොට එතන ලියාගන්න තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදීමීම ගලගණ්ඩේ ලෙස හඳුන්වයි. ඉරක් ගහණ්ඩේගේ පරිවෘත්තීය ක්‍රියාවේගයේ පාලනය කරයි වර්ධක හෝමෝනයක් ගහන්න ප්‍රෝටීන සංශ්ලේෂණය සහ අස්ථි වර්ධනය යටින් ඊළඟට කැල්සිටොනින් නිපදවන හෝමෝනය එයා ශ්‍රාවය වෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් එයාගේ කාර්යය කැල්සියම් රුධිරයේ තියෙන කැල්සියම් පාලනය කිරීම කැල්සියම් මට්ටම පාලනය කිරීම කැල්සියම් මට්ටම අඩු කරනවා එතකොට ලියාගන්න කැල්සිටොනින් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වේ රුධිරයේ කැල්සියම් මට්ටම අඩු කරයි ඊළඟට අංක 4 මේ ග්ලූකගන් සහ ඉන්සියුලින් මේ දෙන්නම ශ්‍රාවය වෙන්නේ අර කිව්ව අග්න්‍යාශයේ අපි කතා කරපු අග්න්‍යාශයේ තියෙන ලැංගර්හන් දීපිකාවල තියෙනවා ඇල්ෆා සහ බීටා කියලා සෛල දෙන්නේ ග්ලූකගන් ශ්‍රාවය වෙන්නේ ඇල්ෆා කියන සෛල දෙන්නේ ඇල්ෆා ඉන්සියුලින් ශ්‍රාවය වෙන්නේ බීටා කියන සෛල වලින් අග්න්‍යාශයේ ලැංගර්හන් දීපිකාවල अल्फा सह बीटा साइल वरीन मेदेन श्रावे वेनो मेदेन वेदगत कार्य करनवा हृदरे तीन ग्लूकोस मट्टम पालने करन मेदेन हरि वेदगत हृदरे ग्लूकोस अडु वेनकोट ग्लाइकोजन ग्लूकोस करनवा अक्मावे तीन ग्लाइकोजन ग्लूकोस करनवा ए कियन्ने ग्लाइकोजन ग्लूकोस करन्ने मेम्मिया मेया अक्मावे तंपत् वेला तीन ग्लाइकोजन अपि दन्ना पॉलीसेकराइडयक संचित आहारयक एया ग्लूकोस करनवा एया ग्लूकोस करनवा මෙයයි අනිත් පැත්ත. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. ග්ලූකෝස් ග්ලයිකෝජන් කරනවා. ග්ලයිකෝජන් කරනවා. හරි. අපි ඔය පස් දෙනා ගෙන් ඉන්සියුලින් ගැන පොඩ්ඩක් කෙටියෙන් ලියාගමු ඉන්සියුලින් සහ ග්ලූකෝගන් ගැන. එතකොට අංක 4 ලියාගන්න ග්ලූකෝගන් අග්න්‍යාශයේ ලැංගර්හන් දීපිකාවල ලැංගර්හන්. හරි පුතේ. එහෙනම් අග්න්‍යාශයේ ලැංගර්හන් දීපිකාවල ලියාගන්න ඇල්ෆා සෛල මගින් ශ්‍රාවයේ වේ ශ්‍රාවයේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට කියන්නේ අක්මාවේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරයි ඊළඟට ලියාගන්න ඉන්සියුලින් හෝමෝනය ගැන ඉන්සියුලින් ලියන්න අග්න්‍යාශයේ ලැංගර්හන් දීපිකාවල බීටා සෛල මගින් ශ්‍රාවය කරයි අක්මාවේ සංචිත ග්ලයිකෝජන් ග්ලූකෝස් කරයි ග්ලූකෝස් කරයි ග්ලයිකෝජන් ග්ලූකෝස් කරයි ඊළඟට කියන ඇඩ්‍රිනලින් එයා අධිවෘක්ක ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන්නේ වෘක්කවලට උඩින් තියෙන අධිවෘක්ක ග්‍රන්ථි මෙයා හදිසි අවස්ථාවකට සිරුර සූදානම් කරනවා උදාහරණයක් විදිහට බය වෙච්ච වෙලාවක අපේ
අර අනුවේගී පද්ධතියෙන් වෙන ක්‍රියාවලට සමානවම මේ හෝමෝනේ ශ්‍රාවය වෙලා අපිව ආරක්ෂා කරගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ඇහි කණිලිකා විශාල වෙනවා, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, ශ්වසන වේගය වැඩි වෙනවා, හදිසි අවස්ථාවකට අපිව සූදානම් කරනවා, අධිවෘක්ක ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙනවා. ලියන්න, හදිසි අවස්ථාවකට සූදානම් කරයි, අධිවෘක්ක ග්‍රන්ථි වලින් ශ්‍රාවය වේ, අධිවෘක්ක ග්‍රන්ථි වලින් ශ්‍රාවය වේ. ඒ උදාහරණ ලියන්න, හෘද ස්පන්දන වේගය වැඩි කිරීම, ශ්වසන වේගය වැඩිවීම, හෘද ස්පන්දන වේගය වැඩි කිරීම, ශ්වසන වේගය වැඩිවීම, ඇසේ කණිකාසිර විශාල වීම මේ බලපෑමෙන් සිදු වෙනවා. ඒකම් පුතේ මේ ඇඩ්‍රිනලින් හෝමෝනය, තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සින් හෝමෝනය දෙන්න එක සමාන්තරව යන්නේ පරිවෘත්තීය ක්‍රියාවේගයටත් මේ ඇඩ්‍රිනලින් හෝමෝනය බලපානවා. ඒ දෙන්න සමාන ලෙස ක්‍රියා කරන එකත් පොඩි මතකයක් තියාගන්න. ඊළඟට ලියන්න ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය. ඒ ගැන අපි දන්නවා පුරුෂයන්ගේ ද්විතීක ලිංග ලක්ෂණ පාලනය කිරීම සහ ශුක්‍රාණු උපදවීම පාලනය කරන වෘෂණ පෝෂ වලින් ශ්‍රාවය වෙනවා. ඒක කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඊස්ට්‍රජන් හෝමෝනය ඒත් එහෙමමයි ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංග ලක්ෂණ පාලනය සහ පවත්වාගෙන යාම සිදු වෙනවා. එයා ඩිම්බ කෝෂ වලින් ශ්‍රාවය වෙනවා. ඊළඟට ප්‍රොජෙස්ටරෝන්, එයා ඩිම්බ කෝෂ වලින් ශ්‍රාවය වෙන්නේ, ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂ වලින් ශ්‍රාවය වේ. ඒක ලියා ගන්න වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ලක්ෂණය ඔසොප් චක්‍රය සහ ගර්භණී බව පවත්වාගෙන යාම මේ ආරක් යාගේ ඒ හෝමෝනේ ලක්ෂණ. ඩිම්බ කෝෂණේ ශ්‍රාවය වෙනවා, ස්ත්‍රීන්ගේ ගර්භණී බව සහ ඔසොප් චක්‍රය පවත්වාගෙන යාම පාලනය කරනවා. ඊළඟට මේ හෝමෝනේ ගැන අපි සටහනක් කියවන්නම්. මේ ADH නැත්තම් ප්‍රතිමාවුතල්ලේ හෝමෝනය පිටියුටරියේ කොටසකින් ශ්‍රාවය වෙන්නේ. පිටියුටරියෙන් මේ ප්‍රතිමාවුතල්ලේ නැත්තම් ADH හෝමෝනේ බලපානි වෘක්ක වකුගඩු මත. එයා තමයි අපේ ඇඟේ ජලතුල්‍යතාව පාලනය කරන්නේ. ඔයාලගේ මේ පොතේ අන්තිම පිටුවේ තියෙනවා ජලතුල්‍යතාව පාලනය කිරීම කියලා කොටස. ඒකෙදී ඔක නැවත සැරයක් කියනවා, දේහයේ ජලතුල්‍යතාවය පාලනය කිරීම සඳහා වැදගත් වේ කියලා විතරක් ලියාගන්න. එහෙම නැත්නම් වෘක්කවලදී ජල ප්‍රතිශෝෂණය වෘක්කාණු කොටස් මතක් කරොත් එහෙම මේ වෘක්කාණුවේ වරණීය ප්‍රතිශෝෂණයේදී ජලය උරා ගන්න එක තමයි ADH කරන්නේ. ADH තමයි ජලය ආපහු උරා ගන්න. එතකොට ADH වැඩි වුණොත් ජලය වැඩියෙන් උරා ගන්නවා. ඒ නිසා ලියන්න ඒක ADH හෝමෝනේ ගැන ප්‍රතිමාවුතල්ලේ හෝමෝනේ කියලා ලියාගෙන පිටියුටරියෙන් ශ්‍රාවය වේ. වෘක්කවල ජල ප්‍රතිශෝෂණය සඳහා වැදගත් වේ කියලා ලියා ගන්න. එතකොට ඔන්න හෝමෝන ගැන ඉවරයි. ඊට පස්සේ අපි කතා කරන්නේ පුතේ අලුත් කොටස සමස්තතිය ගැන. හරි පුතේ, දැන් අපි සමස්තතිය කියන කොටස මේ පාඩමේ අන්තිම කොටස කතා කරන්න යන්නේ. සමස්තතිය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා මේක අර්ථ දැක්කම පොඩ්ඩක් බලමු. සමස්තතිය කියන්නේ සිරුරේ අභ්‍යන්තර පරිසරයේ තත්ත්වයන් නියතව තබා ගැනීම. මේ එකක් මම මේ ඇඳලා තියෙනවා ග්ලූකෝස් මට්ටම නියතව තියාගන්න එක. ඊට අමතරව අභ්‍යන්තර පරිසරයේ උෂ්ණත්වය නියතව තියාගන්න එක. ජලතුල්‍යතාව පවත්වා ගන්න එක. ඒ මොනවා කරන්නද? අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. අභ්‍යන්තර පරිසරය කියන්නේ බඩ ඇතුළේ හැම නෙමෙයි, ඇඟ ඇතුළේ හැම නෙමෙයි, දේහ කුහරේ හැම නෙමෙයි. අපේ කේශ නාලිකාවල තියෙන රුධිර ප්ලාස්මය අභ්‍යන්තර පරිසරයේ කොටස්. ප්ලාස්මය අභ්‍යන්තර පරිසරයේ කොටස්. ඊළඟට මේ රුධිර ප්ලාස්මය එනම පටක අතර තියෙන පටක තරලයට. ඒකත් අභ්‍යන්තර පරිසරයේ කොටසක්. එහෙනම් රුධිර ප්ලාස්මය පටක තරලය. ඊළඟට වාරණ මතක ඇති මේ පටක තරලයේ වසා වාහිනී වලට ගියාම ඒකට කියනවා අපි වසා තරලය. එතකොට අභ්‍යන්තර පරිසරය කියන්නේ මේ තුන්දෙනා. රුධිර ප්ලාස්මය, පටක තරලය, වසා තරලය. ඔන්න ඔය අභ්‍යන්තර පරිසරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය නැත්නම් ග්ලූකෝස් මට්ටම, උෂ්ණත්වය, දේහ උෂ්ණත්වය, ඊළඟට ජලතුල්‍යතාව, ලවණතුල්‍යතාව ඌව තිබුණ නැත්නම් අභ්‍යන්තර පරිසරයේ සෛල මැරෙනවා, මේ පද්ධති මැරෙනවා, ජීවියා මැරෙනවා. ඒ නිසා අභ්‍යන්තර පරිසරයේ තත්ත්වයන් නියතව පවත්වා ගන්න ඕනේ. ආන් එකට අපි කියනවා සමස්තතිය කියලා. හරි, එහෙනම් දැන් ඔයාලගේ සටහන ගන්න. ඒකේ තියෙනවා පළවෙනි එක සමස්තතිය කියන එක ගැන දේහය ලියා ගන්න. අභ්‍යන්තර පරිසරයේ තත්ත්වයන් නියතව පවත්වා ගැනීමයි, දේහයේ අභ්‍යන්තර පරිසරයේ තත්ත්වයන් නියතව පවත්වා ගැනීමයි. වරහන් ඇතුළේ ලියන්න රුධිර ප්ලාස්මය, පටක තරලය, රුධිර ප්ලාස්මය, පටක තරලය, වසා තරලය, අභ්‍යන්තර පරිසරයට අයත් වේ. ඊළඟට තියෙනවා උදාහරණ ලියන්න උදාහරණ. ග්ලූකෝස් යාමනය නැත්නම් ග්ලූකෝස් මට්ටම යාමනය කියන්නේ පාලනය කිරීම, නියතව තබා ගන්න එක. ග්ලූකෝස් යාමනය,
උෂ්ණත්වයාමනේ නැත්නම් උෂ්ණත්වයේ නියත පවත්වා ගන්න එක ජල තුල්‍යතාව ජල තුල්‍යතාව ඔයාලේ අංක 1 තියෙනවා ග්ලූකෝස් මට්ටම යාමනේ අපි ඒක බලන්න ඕන නම් ග්ලූකෝස් මට්ටම යාමනේ ගැන මම කෙටියෙන් කියන්නම් සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙක්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටමක් තියෙනවනේ සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම තමයි රුධිරයේ ඝන සෙන්ටිමීටර් 100ක ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර තියෙන්න ඕනේ 80 120 ඊට වැඩි වුණොත් අපි දන්නවා රෝගී තත්ත්වයක් දිය වැඩියාව. එතකොට අපි කෑම කනවා. දැන් කෑම කාලා පැය 4ක් 5ක් යනකොට වේගයෙන් අපි කාබෝහයිඩ්‍රේට් ගොඩක් කෑවොත් එහෙම සෑහෙන ග්ලූකෝස් ප්‍රමාණයක් මුදා හරිනවා. ඒ මුදා හරින ග්ලූකෝස් ලේවලට එකතු වෙච්ච ගමන් ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඒකම අපි දවසක් එක පැය කීපයක් නොකා හිටියොත් එහෙම නැත්නම් එක වේලක් අපිට මගේ හැරුණොත් අන්න ඒ වෙලාවේ ග්ලූකෝස් මට්ටම මේ 80 120 වැඩිය අඩු වෙනවා. නමුත් අඩු වුණාම අපි කලන්තෙල්ල වැටෙන්නෙත් නැහැ. වැඩි වුණාම අපිට දියවැඩියා තත්ත්වෙත් ඇති වෙන්නත් බෑ. ආන් ඒක තමයි මේ යාමනය කරනවා කියලා කරන්නේ. ඒකට උදව් වෙන්නේ අග්න්‍යාශයේ ලැංගරෙන් දීපිකාවලින් ශාවේ වන ඉන්සියුලින් සහ රෝගකන. මේ අග්න්‍යාශයේ ක්‍රියාව අඩපණුවත් පුතේ ඔය හෝමෝන් නිපදවීම අන්න අකර්මන්න වෙනවා. එතකොට අපි කියනවා දියවැඩියා තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා අපි හිතමු අපේ ඇඟේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් 121ක 200 300 දක්වා වැඩි වෙනවා කෑම කාලා ගිය ටික වෙලාවක් ගියාට පස්සේ. එතකොට මේ වැඩි වෙන එක අඩු කරගන්න අපේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් ශ්‍රාවය වැඩි වෙනවා. ඕම් ඉන්සියුලින් වැඩි වෙනවා. වැඩි වුණාම ඇඟේ වෙන වෙනස්කම් මොනවද? මම කෙටියෙන් ලියලා දෙනවා ග්ලූ කියන්නේ ග්ලූකෝස් හත නේ. ග්ලූකෝස් ග්ලයිකොජන් කරලා අක්මාවේ තැන්පත් කරනවා. එතකොට ඇඟේ ග්ලූකෝස් අඩු වෙනවා ලේවල. ග්ලූකෝස් මේදය කරලා සංචිත කරනවා. ඒත් ග්ලූකෝස් අඩු කරනවානේ ग्लूकोज ऑक्सीजन समक्रिया कर ऑक्सीकरणे कर दहने करसने कर इतकोट एहना इंसुलिन श्रावे वेडिवे ग्लूकोज मट्टम वेडिनाव डियागंड इंसुलिन श्रावे वेडिनव ग्लूकोज ग्लाइकोजन करणव ग्लूकोज मेदे करणव ग्लूकोज दहने करण इतकोट विन्यार दुनसी ग्लूकोज मट्टम नवता पहालटेनव नत्तम पहात वेटीम क्वेनव ये पहात वेटीम वेन्णे आयमतर सामान्य मट्टम कीय ඝන සෙන්ටිමීටර් 100ක මිලිග්‍රෑම් 80 124 ප්‍රමාණයට මිලිග්‍රෑම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දේහයේ සාමාන්‍ය තත්ත්වයක් අන්න යාමනයක් වුණා, පාලනයක් වුණා. ඒක කලේ ඉන්සියුලින්. අපේ හිත මර කෑම හිඟ වෙලා අපි කුසගින්න ඉන්නකොට මෙන්න ග්ලූකෝස් මට්ටම අඩු වෙන්න ගන්නවා. 120 80 තියෙන එක්කෙනා 60ට 70ට 50ට ඕගේ අඩු වෙන්න ගන්නවා. ඒ අඩු වුණා කියලා අපිට කලන්ත වැටෙන්න නොදී ඉන්නේ අග්න්‍යාශයේම ලැංගරෙන් දීපිකාවල ඔයාලට මතක ඇති अलफा साइड वाले शराबी वाले ग्लूकोज, ग्लूकोज शराबी वैडी बिनो, ग्लूकोज वैडी बिनो का मां मेटी कानी पैतरे ना, एक यानि ग्लाइकोजन और सांचित करो वो आत्मा आवे ग्लाइकोजन ग्लूकोज कर ले का तो करना ले वाले टा, इतना बड़ा मेके में माता का दिया करना, इलाग लिपिड ग्लूकोज करना, इलाग ऑक्सीजन समग्र क्रिया नातर करे होते देंगे बलमु इलाग समस्त क्रिया उष्णता यामने सामान्य निरोगी उष्णते सेल्सियस अंशकर තියෙන්නේ නමුත් පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා මිනිසා අචල තාපිය පරිසර උෂ්ණත්වය වැඩි වුණාට අචල තාපියගේ වැඩි වෙන්න දෙන්නේ නැහැ වැඩි වුණොත් එහෙම පරිසර උෂ්ණත්වය අපේ ඇඟේ මොළයේ තියෙනවා හයිපොතැලමසය මතක තියාගන්න හයිපොතැලමසය තමයි උෂ්ණත්ව යාමනයේදී වැදගත් වෙන්නේ එයාගේ මැදිහත් වීමෙන් අපේ ඇඟේ දහඩිය දැමීම වෙනවා ඒකම කේශනාලිකා දිග ඇවිල්ලා හම ආසන්නයේ රුධිරය ඇවිල්ලා තාපය පිට කරනවා එතකොට දහඩිය දාපුවාම කොහොමද උෂ්ණත්ව යාමනේ වෙන්නේ අපේ ඇඟට දහඩිය හම වතු පිටට මේ විදියට ආවොත් අපේ තමු මේ විදියට පුද්ගලයෙක් කියලා එතකොට මෙයාගේ හම ආසන්නයට දහඩිය ආවොත් එහෙම සිද්ධ වෙන්නේ ඔය දහඩිය වාෂ්ප වෙන්න තාපය උරා ගන්නෙත් ඇඟෙන්මයි ඔය හම වටේට එන දහඩිය ටික වාෂ්ප වෙන්න තාපය උරා ගන්න ඇඟෙන් ඇඟෙන් දහඩිය වාෂ්ප වෙන තාපය උරාගෙන එළියට යනවා වාෂ්ප වෙලා එතකොට ඇඟේ තාපය තමයි මේ උරා ගන්නෙ එතකොට උෂ්ණත්වය අඩු වෙනවා ඔන්න පහළට යනවා දහඩිය දම්මහම දහඩිය වාෂ්පයෙන් තාපය උරා ගන්න නිසා දේහ උෂ්ණත්වය යාමණය වෙනවා කේශනාලිකා ඉහිල්ලා සමාසානයේ තාපය ඇවිල්ලා තාපය ඉවතට යනවා උෂ්ණත්වය යාමණය වෙනවා ඊළඟට උෂ්ණත්වය අඩු වුණු රමේ සමේ රෝම උද්ගාමක පේශි උද්ගාමණය වෙලා මෙන්න මේ විදිහට රෝම කෙලින් වීමක් වෙනවා සමේ සමේ රෝම කෙලින් වුණාම ළමයි මේ කෙලින් වුණු රෝම අතරට මෙන්න මේ වගේ වායු තට්ටුවක් ඇඟ පුරාම හැදෙනවා මේ රෝම අතරට වායු තට්ටුව ආව ගමන් වෙන්නේ වාතයේ හොඳ පරිවාරකයක් තාප පරිවාරකයක් ඇඟේ තාපය එළියට යන්න දෙන්නේ නැහැ සීතල දවසක රෝම කෙලින් වුණාම
वायु तापरिवारक तट्टुव निसा तापे एलियट यन्न दिन्ने नैतुव उष्णत्वे हानि वेन एक नवत्तन एतकोट उष्णत्वे अडु वेन दिन्ने इहलट यनवा वेवुलिन वेवुलनकोट पेशी एकिनेकट मेहेम गटेनवा गटेनकोट पेशी अतर तापे अलुतेन हदेनवा उष्णत्वे इहल यनवा दहाडिय निपदवीम अडुवीम दहाडिय निपदवीम अडुवेन एतकोट अपे यंगेन तापे अर हानि वेन एक नवत्तन සමාසල රුධිරයට ගෙනේ මා කේශනාලිකා හිල්ලන එක දැන් කේශනාලිකා ටික හකුලලා සමාසන්නේ රුධිරය ගෙන එකත් නවත්තනවා එතකොට උෂ්ණත්වය ওই විදියට ඉහළ යනවා එහෙනම් මෙතන ලියාගන්න දේහ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානයේ හයිපොතැලමසය හයිපොතැලමසය යටින් ඉඩක් ගහ ගන්න හයිපොතැලමසය ඊළඟට උෂ්ණත්ව මිනිසා අචල තාපියක් නිසා දේහ උෂ්ණත්ව පරිසර උෂ්ණත්වයේ සමග වෙනස් නොවේ කියන ලියාගන්න ලියාගෙන මේ චාට් එක ලියාගෙන හේතු පැහැදිලි ටිකක් තියෙනවා ඒවට උත්තර මගේ අතින් කියවුණා වාලේ ටික ලියන්න ඕනේ අන්තිමට තියෙන්නේ ජල තුල්‍යතාව ඒක බාලනය කරන්න ADH හෝමෝනේ ජල තුල්‍යතාව සිරුරේ අපේ ඇඟේ රුධිරයේ ජල මට්ටම වැඩි වුණාම අඩු වුණාම ADH ශ්‍රාවය වැඩි වෙනවා ඔක දෙපැත්තට යන්නේ ඇඟේ ජලය අඩු වුණාම ADH වැඩි වෙලා අන්නර වෘක්කනාල වලින් නැත්තම් මේ වෘක්කාණු කොටස් වලින් ජලය ප්‍රතිශෝෂණය වැඩි කරලා මුත්‍රා සමග ජලය පිට කිරීම අඩු කරනවා. එතකොට ජලය ටික ආරක්ෂා වෙනවා. ඇඟේ වතුර වැඩි වුණොත් මෙයා අඩු වෙනවා. අඩු වෙලා මුත්‍රායක ජලය උරා ගන්න. කියන්නේ මුත්‍රා වලට ජලය යන ප්‍රමාණය වැඩි කරනවා. උරා ගන්නක අඩු කරනවා. එතකොට මුත්‍රායක ජලය වැඩියෙන් පිට වෙනවා. එහෙනම් ඒක අපි කෙටියෙන් ලියාගමු. ADH හෝමෝනේ බලපෑම මගින් සිදුවේ देह जलमट्टम अडूविट ADH श्रावे वेडिवे एविट वृक्कवलिन जले वेडिपुर प्रतिशोषणे कर मुत्रा समग एविट एविट वृक्कवलिन जले अडुवेन प्रतिशोषणे कर अडुवेन मुत्रा समग जले पिटवीम अडुकराय देह जले वेडिवुविट अपि वेडिन वतुर बिव एतकोट दाडी दान नति दवसक न अन्न मुत्रा पिटवेन्न वेडिन एतकोट लियन्न ADH ශ්‍රාවය අඩුවේ එවිට ජලයේ ප්‍රතිශෝෂණය අඩුවේ ADH ශ්‍රාවය අඩු වෙනවා ජලයේ ප්‍රතිශෝෂණය අඩු වෙනවා මුත්‍රා සමග වැඩියෙන් ජලය පිටවේ ඊළඟට පුතේ මෙන්න මේ පොඩි ප්‍රශ්න ටික ලියා ගන්න හේතු පැහැදිලි කිරීම කියලා සීතල දිනවල රෝම කෙලින් වීමට හේතුව ලියන්න තව ප්‍රශ්නයක් ලියන්න සීතල දිනවල කේශනාලිකා ශීත අවස්ථාවේදී කේශනාලිකා හැකිලීමට හේතුව ලියන්න අනිත් හේතු පැහැදිලි කිරීම ටික ඔක්කොම මම මෙතන තියනවා ඒවට උත්තරත් මගේ අතින් කියවුණා මම හිතන්නේ දැන් පාඩම ඉවර කරන්න වෙලාව හරි මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි ඒකෙදි එකතනක් මට පොඩි අඩුපාඩුවක් වුණා මල ද්‍රව්‍යවල බහිශ්‍රාවි ද්‍රව්‍යයක් විදිහට පිත පිත් වර්ණකේ තියෙනවා කියලා කියන්න අමතක වුණා මල පහ බහිශ්‍රාවි ද්‍රව්‍යයක් නෙමෙයි නමුත් එහි තියෙන පිත් වර්ණකේ බහිශ්‍රාවි ද්‍රව්‍යයක් තව අමතක වීමක් වුණා මේ පාඩමේ මුල හරියකදී ඒ තමා වෘක්ක වලදී අර වෘක්ක ඒ කියන්නේ ඒක දැන් අදත් කියුණා මගේ අතින් අක්මාවේදී තමා යුරියන් ඉපද වෙන්නේ වෘක්ක වලින් තමා බැහැර කරන්න කියන එක. එතකොට මේකේ දැන් ප්‍රශ්න වලට උත්තර ටිකක් මම වාරයක් කණ්ඩායමට දානවා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් හේතු පැහැදිලි කිරීම ටිකට උත්තර මගේ අතින් කියුණා. ඒ නිසා මම හිතන්නේ මේ පාඩම පැහැදිලි ඇති. මේ පාඩම ඉවරයි ඊළඟට අපි රසායන විද්‍යා පාඩමකින් නැවත හම්බෙමු. ආයුබෝවන්.